පුහුණුවීම් කෙරෙනකොට පෙරේදා රාත්‍රී එබඳුම සංවේදී කාරණයක් අපේ කනට වැටුණා. අපේ දරුවෙක් මේ පුහුණුවීම් අවසන් කරලා කෝච්චියෙන් එක්තරා නගරයකට ගිහින් එතන සිට කිලෝමීටර 6ක් පයින් ඇවිදගෙන තමන්ගේ නිවසට යනවා. පියා අංශභාග රෝගියෙක්. මව සහ මේ දරුවා තමයි පියා රැක බලාගන්නේ. මෙවැනි ඛේදවාචකයන් රැසක් අපේ පාසලේ ඇතැම් දරුවන් මුහුණ දී සිටින ඛේදවාචකයන් බව අප මැනවින් හඳුනාගෙන තියෙනවා. ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරු බවතුන් එක්ව අද මේ සිදු කරන්නේ එබඳු හඳුනාගත් දරුවන් සඳහා අපට හැකි පමණින් සහයෝගයක් ලබා දීම සඳහා සුබසාධක සිසු සුබසාධක ආරමුදලක් ගොඩනැගී බලමු. මේ කාරණය අපි ආමන්ත්‍රණය කරපු බොහෝ අයට දැනුම් දුන්නාම ඒ අය එක්වරක් නොව දෙවරක් තුන්වරක් තම කැමැත්ත පළ කළා මේ බඳු කාර්යයකට අපි අපේ නොමද සහයෝගය ලබා දෙනවයි කියලා. කලම්බු ටෙක්ස්ටයිල්ස් ආයතනයේ අධිපතිතුමා මේ ප්‍රේක්ෂකාගාරය වාඩි වී සිටනවා. අපේ ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල ක්‍රීඩා ඇඳුම් අනුග්‍රාහකත්වය සපයපු පිරියලන් නිල නාමය දරන එම කලම්බු ටෙක්ස්ටයිල්ස් සමාගමේ අධිපති ආර්.පී. සමරක්කොඩි මැතිතුමා මේ අරමුදල පිහිටුවීම පිණිස එතුමාගේ විශේෂ සහයෝගයක් ලබා දීමට මේ අවස්ථාව උදා කරලා දෙන්නේ කියලා අපෙන් ඉල්ලා හිටියා. අපි ආරාධනා කරනවා ගරු විදුහල්පතිතුමන්ට, ඒ වගේම ගුරුසෝද සංගමේ භාණ්ඩාගාරික තුමිය අයිසෑ ජයවර්ධන මැතිනියට වේදිකාවට දැමෙන්න හැටියට. ඒත් සමගම අපි කලම්බු ටෙක්ස්ටයිල්ස් ආයතනයේ අධිපති ආර්.පී. සමරක්කොඩි මැතිතුමන්ටත් ආරාධනා කරනවා එතුමාගේ තිරණය පිරිනැමීම සඳහා වේදිකාවට දැමෙන්න හැටියට. ඔබ ලබා දෙන එක සත පහක් අපි වෙනත් කටයුත්තක් සඳහා යොදවන්නේ නැති බව මේ මොහොතේදී සපත කරනවා. දරුවන්ගේ සුබ සාධනේ සඳහාම පමණයි. මහාභාරතයේ සහ ශ්‍රී ලංකා වාසී අපතර තිබෙන්නේ තමත් ළඟ සමීප සම්බන්ධතාවය. පිටක භාෂාව, කලා ශිල්ප, සංස්කෘතීන් ඔවුන් සහ අපතර හොමාරු වුණා. ඉතින් මේ සූදානමත් එවැනි රංගනයක් දොර ගලා යන්නට මේ කරලිය තුළ සූදානම් කරන්න. ලාලිත්‍යෙන් පිරි සොඳුරු බසක් තමයි හින්දි භාෂාව. අපේ සංස්කෘතියේ බොහෝ ඉසව් කරා පැතිර යාමට ඉන්දියානු සංස්කෘතිය බලපෑම් කරනු ලැබුවා. හින්දි ගීයක හින්දි බස නොතේරුණත් අපි එහි සංගීතයට ඒ බසේ තිබෙන රසවත්භාවයට දැඩි ලෙස ඇලුම් කරනවා. මෙන්න මේ වගේම අපට ඉතාමත්ම සමීප හින්දි ගැමි නැටුමකට තමයි දැන් මේ සූදානම් වන්නේ. කරලියේ හින්දි නර්තනයක් ගෙන හැරපෑමට අපේ දයාබර ගුරු සොයිරි සොයිරියන්ටයි මේ ආරාධනය පිළිගන්න ඔබගේ ඔල්වරසන් නාදයෙන්.
मर्जी से अपनी उड़ती है जाऊं।